ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද උදෑසන යාපනයේ දිස්ත්‍රික් කමිටු රැස්වීම පැවති අතර එහිදී පළාතේ ප්‍රවාහන ගැටලු සම්බන්ධයෙන් ප්‍රධාන වශයෙන් සාකච්ඡාවට ලක් වුණා. අල්ලි දුන්නම කොන්ට්‍රැක්ට් එකකට ඒක වෙනස් කරන්න බෑ අරකට මේකට. මන්ත්‍රීවරුන්ට ඕන විදියට. මන්ත්‍රීවරුන්ට දුන්නම පාරක් කොන්ට්‍රැක්ට් එකක් මේකේ මුලින් ඉල්ලලා ඊට පස්සේ මන්ත්‍රීවරයා සමහර විට එයාගේ ගෙදර පාර එහෙම නැත්නම් නෑදෑයෙකුයි පාර හදන්න හදනවා. එහෙම මාරු කරන්න ගියාම කරන්න බෑ. ඒකින්ද පාරවල් වල කොන්ත්‍රාත් අසම් කරලා තියෙනවා නම් ඒ පාර කරුණා කරලා ඉවර කරන්න. ඩල්පානති ගාන වෛරල පාදයි යාපනයේ දුම්රිය මාර්ගයේ මේ දිනවල සංවර්ධනය කෙරෙනවා. එත අපිට සැකයක් තියෙනවා කංකසන්තුරේ අධිආරක්ෂිත කලාපේ නිහාට දුම්රිය මාර්ගයේ සංවර්ධනේ වෙයිද නැද්ද කියලා. නෑ නෑ ඒක ඔයාගේ වැඩක් නෙමෙයි. රේල් පාරේ යන පාරේයි. ඒක ඔයාට ඕන විදියට වෙනස් කර කර යන්න බෑ. මට ඕන විදියටවත්. අංගේ රේල් පාර වැඩේ කරනවා. ඉතින් ඒකින්ද ඔයාට කොහෙන් යනවද කියලා ඕන නෑ දැනගන්න. රැස්වීම අතරතුර පැමිණ සිටි මව්වරුන් දෙදෙනෙක් යාපනයේ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන තම දරුවන් දෙදෙනා මීට මාස දෙකකට පෙර පොලිස් අත්අඩංගුවටගත් බවත් ඔවුන් නිදහස් කර දෙන ලෙසත් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියා. ළමයි යුනිවර්සිටි යන්නේ පාසල් යන්නේ ඉගෙන ගන්න. ඉතින් ඒ කාර්යය ඉටු කළා පුළුවන් තරම් එළියට ඇවිල්ලා සමාජයේ හොඳ පුරවැසියෝ වගේ රටට වැඩ කරන්න එන්න ඕන. ඉතින් මේ ළමයා හරියට බලා ගන්න පුළුවන්ද පොලිස්වත්තුමා? මේ ගැරන්ටි එක දෙනවා අම්මා ළමයි බලා ගන්නවා කියලා. එහෙමනම් හෙට නිදහස් කරන්න. පොලිස් හෙට ළමයා නිදහස් කරන්න. இப்போ உங்கட பிள்ளைய ஜனாதிபதி சொன்னார் நாளைக்கு இந்த பிள்ளைகளை விடுதலை பண்ணுவாரா? ஓம் சார் நன்றி. මේ අතර ජනාධිපතිවරයා යාපනයේ ප්‍රදේශයේ ගොවියන් තමන්ට කළ පැමිණිලි සම්බන්ධයෙන්ද මෙම රැස්වීම අතරතුරදී අදහස් පළ කළා. මේ වැඩ කර කර ඉන්න එළවලු කොටුවක මම මෙතන නැවතුවා. ඒ කට්ටිය මට ඇවිල්ලා කිව්වේ යාලා මේ කාලේ අල ගලවනවායි කියලා මිල රුපියල් 60යි 65යි කියලා කිව්වා. මෙයාට අලවලට ගාණ වැඩි කරන්න. ඒක අපිට දන්නන්න ඕන. දැන් මට ගොවියෙක් කියනකම් කවුරුවත් මෙහෙන් අපිට කිව්වේ නැහැ. මෙහෙ ගොවියෝ වගා කරන එක නොදන්න එක මම දන්නේ නැහනේ. එක්කෝ නිලධාරි කියන්න ඕන, එක්කෝ මන්ත්‍රීවරු කියන්න ඕන, එක්කෝ ප්‍රාදේශ සභාව වලින් කියන්න ඕන. ඉතින් මේ තුන්ගොල්ලම කියන්නේ නැත්නම් මට මං කොහොමද දන්නේ මෙහෙ වෙන්නේ මොනවද ඕන කියලා. යාපනයේ මෙම සංචාරයේ අතරතුර ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එම දිස්ත්‍රික් ජනතාව වෙනුවෙන් ඉදිකරනු උතුරු ජනනී විදුලි බලාගාරයද විවෘත කළා. දේශීය අරමුදල් සහ දේශීය ඉංජිනේරුවන් විසින් ඉදිකළ බලාගාරය සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 3500ක්. මාස 8ක් වැනි කෙටි කාලයක් තුළ බලාගාරයේ ඉදිකිරීම අවසන් කළ අතර පරිසර හිතකාමී අයුරින් අපද්‍රව්‍ය අපහරණය කිරීමේ පහසුකම්ද එහි සලසා තිබෙනවා.